සුබ දවසක් හැම දිනාටම ගනුජේ YouTube channel එකට ඔයාලා ආවදත් සුපුරුදු විදිහට සාදරයෙන් පිළිගන්නවා. ගොඩක් අය මට යොමු කරපු ප්‍රශ්න අතරින් වැදගත් ප්‍රශ්න කීපයක් අද තෝරගත්තා ඔයාලා වෙනුවෙන් සාකච්ඡා කරන්න. ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි නිවසේ අත්තිවාරම් දානකොට ඒ අත්තිවාරම සඳහා කළු ගල් බැම්ම විතරක් දැම්මොත් ඇතිද? එහෙමත් නැත්නම් ටයි බීම් එක විතරක් දැම්මොත් ඇතිද? එහෙමත් නැත්නම් කළු ගල් බැම්ම දාලා ටයි බීම් එකත් උඩින් දාන්නම ඕනද කියන කාරණාව. අපි කවුරුත් දන්න ටයි බීම් එක අවස්ථාවන් වලට අනුකූලව ඒ වගේම ව්‍යාපෘතියේ ස්වභාවය අනුවත් විවිධ නම් වලින් හඳුන්වනවා. හැබැයි මේ නම් වල තියෙන වෙනස්කමත් එක්ක ඒ ක්‍රමවේදෙත් පුංචි පුංචි වෙනස්කම් නැතුවම නෙමෙයි. සමහර අවස්ථාවල මේ ටයි බීම් එකම ටයි ගර්ඩ් එකක් කියලා හඳුන්වනවා. ඒ වගේම ප්ලින්ත් බීම් එකක් කියලා හඳුන්වනවා. ඒ වගේම සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා ෆූටින් ගර්ඩ් එකක් කියලත් හඳුන්වන අවස්ථා තියෙනවා. මේ ආකාරයට විවිධ නම් වලින් හඳුන්වන මේ බීම් වර්ගවල ඉංජිනේරු ශිල්පක්‍රමවල සහ ඩීටේල් වල පුංචි පුංචි වෙනස්කම් තිබුණට මේ හැම එකකින්ම සිද්ධ වෙන්නේ එකම කාර්යභාරයක්. හැබැයි කළු ගල් අත්තිවාරම එහෙමත් නැත්නම් රබල් ෆවුන්ඩේෂන් එකක් කියලා කියන්නේ මේ බීම් වර්ගවලට වඩා හාත්පසින්ම වෙනස් වූ වෙනමම ක්‍රමවේදයක්. සාමාන්‍ය ලංකාවේ නිවසක් ඉදිකරනකොට අත්තිවාරම් කටයුතු වලදී මුලින්ම කළු ගල් අත්තිවාරම ගිහිල්ලා ඊට පස්සේ ඒකට උඩින් ටයි බීම් එකක් නිර්මාණය කරලා කරන අත්තිවාරම් ක්‍රමවේදය තමයි ඉතාම සාර්ථකම සහ ලංකාවට සුදුසුම ක්‍රමවේදය. හැබැයි ඉතාම කලාතුරකින් කළු ගල් අත්තිවාරම නැතුව ටයි බීම් එක විතරක් දාලා කරන්න පුළුවන් අවස්ථා වගේම ටයි බීම් එකක් නොදා කළු ගල් අත්තිවාරම විතරක් දාලා කරන්න පුළුවන් අවස්ථාත් නැතුවම නෙමෙයි. මෙන්න මේ ක්‍රමවේදයන් දෙකෙන් එක් ක්‍රමවේදයක් විතරක් භාවිතා කරලා ඔයාට නිවස තනන්න එහෙමත් නැත්නම් ගොඩනගන්න පුළුවන් අවස්ථාවක් තමයි ඔයාගේ ඉඩම ලොකු බෑවුමක් නැති ලොකු ස්ලෝප් එකක් නැති තැනිදලා ඉඩමක් විය යුතුයි. ඒ වගේම ඉඩම හාරනකොට අහුවෙන පිහිටි පස තද කබකනම්. ඒ කියන්නේ ඔයා දන්නවා බැකෝ එකක් දාලවත් කපන්න බැරි ප්‍රදේශ තියෙනවා. අන්න ඒ විදිහට තියෙන පස් තට්ටුවක් තද කබකක් ඔයාට අහුනොත් ඔන්න ඔය ආකාර දෙකේදීම ඔයාට පුළුවන් එක්කෝ රබල් ෆවුන්ඩේෂන් එකට යන්න එහෙමත් නැත්නම් ටයි බීම් එක විතරක් දාලා නිර්මාණය සිද්ධ කරන්න. මේ රූප සටහනෙන් ඔයාට පැහැදිලි කරන්නේ විශාල බෑවුම් සහිත ප්‍රදේශයක, ඒ කියන්නේ කඳුකර ප්‍රදේශයක නිර්මාණය වෙන නිවසකට ස්ට්‍රක්චර් එක නිර්මාණය වෙන විදිය ගැන බලන්න. ලෙවල්ස් දෙකකට නිර්මාණය සිද්ධ වෙනකොට මේ ස්ට්‍රක්චර් එක ඩිසයින් කරලා තියෙන විදිය, මේ ලෙවල් 1 කියන පහත කොටස බලන්න. ඒකේ ෆූටින් දෙක යාවෙන්න ටයි බීම් එකක් ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම ලෙවල් 2 එකේ, ඒ කියන්නේ අඩි 2-3ක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් අඩි 5-6ක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ ආකාරයේ ලෙවල් ඩිෆරන්ස් එකේදී උඩ ලෙවල් එකේදී නිර්මාණය වෙන ෆූටින් වලටත් වෙනමම කොලම් හරහා සම්බන්ධ වෙන විදිහට ටයි බීම් එකක් ඩිසයින් කරලා තියෙනවා. මේ විදිහට ටයි බීම් එක ඩිසයින් කරන්න හේතුව තමයි මුළු ගේම සම්පූර්ණ නිවසම තනි යුනිට් එකක් විදිහට ක්‍රියා කරන්න ඕන නිසා. වම් පැත්තේ රූප සටහනෙන් පැහැදිලි වෙන්නේ එක ලෙවල් එකට එහෙමත් නැත්නම් බෑවුමක් නැති ඉඩමක නිර්මාණය වෙන නිවසක ස්ට්‍රක්චර් එක එහෙමත් නැත්නම් ටයි බීම්, ෆූටින්ග්ස්, කොලම්ස් arrange වෙලා තියෙන ආකාරය. මේ විදිහට ඩිසයින් කරපු ටයි බීම් එකකට, ඒ කියන්නේ මෙන්න මේ වගේ පල්ලෙහාම ලෙවල් එකෙන් ඩිසයින් කරපු ටයි බීම් එකකට අපට හඳුන්වන්න පුළුවන් ෆූටින් ගර්ඩ් එකක් කියලත්. ඒකට හේතුව තමයි මේ කොලම් ෆූටින්ග්ස් එකිනෙක යාවෙන විදිහට තමයි මේ බීම් එක ඩිසයින් කරලා තියෙන්නේ. නැත්නම් සමහර වෙලාවට ඔයාට දකින්න පුළුවන් මේ ෆූටින් වලට වඩා උඩ මට්ටමෙන් කොලම් හරහා යාවෙන බීම්. අන්න එතෙන්දි ටයි බීම් එකක් කියලා හඳුන්වන්න පුළුවන්. මේ ඩ්‍රෝවිංස් දෙකෙන්ම පැහැදිලි කරන්නේ කළු ගල් අත්තිවාරමක් යන්නේ නැතුව ටයි බීම් එකක් විතරක් ඩිසයින් කරපු ඩීටේල් එකක්. මේ රතු පාටෙන් සලකුණු කරලා තියෙන්නේ ටයි බීම් එක. ඊට යටින් තමයි අපි කොලම් බේස් කියලා කියනවා. ඔන්න ඔය කොලම් ෆූටින් එක නිර්මාණය වෙන්නේ. මේ ඔයාට පේන්නේ කළු ගල් අත්තිවාරමක් භාවිතා කරන්නේ නැතුව, ඒ කියන්නේ කළු ගල් අත්තිවාරමක් ඩිසයින් කරන්නේ නැතුව ටයි බීම් එකක් විතරක් ඩිසයින් කරපු ඉදිකිරීමක ඡායාරූපයක්. මෙතනදී ඔයාට පේනවා කොලම් ෆූටින් එක දාලා කොලම් එකේ යම් කොටසක්
අඩි 2-3ක් වගේ ප්‍රමාණයක් උඩට ඇවිල්ලා ඊට වඩා ඉහළ මට්ටමින් තමයි මේ ටයි බීම් එක මුළු බිල්ඩින්ගෙම ගමන් කරන්නේ. ඇත්තටම මේ ස්ට්‍රක්චර් එක එහෙමත් නැත්නම් view එක තනි යුනිට් එකක් විදියට network කරලා තියාගන්න ඕන නිසා තමයි මේ ටයි බීම් එක හැම කොලම් එකක් හරහාම යාවෙන්නේ. ඒ වගේම මේ ටයි බීම් එක දාන ලෙවල් එක ඒ ඉදිකිරීමේ ස්වභාවය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මීට වඩා උඩින් යන්නත් පුළුවන්, මීට වඩා යට මට්ටමින් නිර්මාණය වෙන්නත් පුළුවන්. අතර මේ ව්‍යාපෘතියේ භාවිතය අනුව තමයි මේ හැම දෙයක්ම තීන්දු තීරණ වෙන්නේ. ඒ කියන්නේ ඩිසයින් එක වෙනස් වෙනවා ඒ ඉදිකිරීම කරලා ඉවරුනාට පස්සේ ගොඩනැගිල්ල හෝ නිවස භාවිතා කරන ස්වභාවය අනුව. දැන් ගොඩක් අය කරන දෙයක් තමයි කළු ගල් අත්විවරම යන්නේ නැතුව මේ වගේ ටයි බීම් එකක් විතරක් ගිහිල්ලා නිර්මාණය සිද්ධ කරන එක. හැබැයි හොඳට මතක තියාගන්න මේ විදිහට ඩිසයින් කරනවා නම් මේ කොලම් ෆූටින් වල පවා ඩීටේල් වෙනස් විය යුතුයි කියලා. මොකද කළු ගල් අත්විවරමක් නැති නිසා බිම් මහලේ තියෙන බිත්ති වල බර කෙලින්ම පොළවට බෙදා හරින්නේ නැහැ. මේ බීම් එක දිගේ ගිහිල්ලා කොලම් ෆූටින් එක හරහා තමයි පොළොවට බෙදිලා යන්නේ. ඒ නිසා ඒ ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මේ තියෙන්නේ රබල් ෆවුන්ඩේෂන් එක විතරක්. එහෙමත් නැත්නම් කළු ගල් අත්විවරම විතරක් ඩිසයින් කරලා නිර්මාණය කරන්න යෙදෙන ඉදිකිරීමක ඡායාරූපයක්. මේ දකුණු පැත්තේ තියෙන ඩ්‍රෝවින් එකෙන් ඔයාට පෙන්වන්නෙත් මේ හදලා තිනවා වගේම ඩීටේල් එකක්. ඒ කියන්නේ ප්ලින්ත් බීම් එකක් එහෙමත් නැත්නම් ටයි බීම් එකක් යන්නේ නැතුව කළු ගල් අත්විවරම විතරක් යොදලා කරපු නිර්මාණයක්. ටයි බීම් එකක් යන්නේ නැතුව මේ විදිහේ කළු ගල් අත්විවරමක් විතරක් යොදාගෙන නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකරාම තියෙන ප්‍රධානතම ගැටලුව තමයි නිවසේ හෝ ගොඩනැගිල්ලේ බිත්ති පුපුරා යෑම, ඉරිතැලීම් වලට ලක්වෙන එක. ඒකට හේතුව තමයි ටයි බීම් එකෙන් කරන කාර්යය ඒ විදියටම රබල් ෆවුන්ඩේෂන් එකෙන් සිද්ධ වෙන්නේ නැහැ. මේ විදියට ඔයාගේ ඉඩමේ නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි ඔයා හොඳට පරීක්ෂා කරලා බලන්න ඔයාගේ ඉඩමේ පසේ ස්වභාවය කබොක් පසක් නම්, ඒ කියන්නේ තද කබොක යටින් අහුවෙනවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ නිවසේ සම්පූර්ණ බර මේ කළු ගල් අත්විවරම අරගෙන ඒ කළු ගල් අත්විවරමෙන් කෙලින්ම කබොක් පසට බෙදා හරින එක. ඒ කියන්නේ පසේ තදභාවය වැඩි නිසා ගිලා බැහිමකට එහෙමත් නැත්නම් සෙටල්මන්ට් එකකට ගොදුරු වෙන්නේ නැහැ. මේ ෆොටෝ එකෙන් ඔයාට පේන්නේ කළු ගල් අත්විවරමක් නිර්මාණය කරලා ඒ කළු ගල් අත්විවරමටත් උඩින් ටයි බීම් එකකුත් නිර්මාණය වෙච්ච අවස්ථාවක්. මේ දකුණු අත පැත්තේ තියෙන ඩ්‍රෝවින් එකත් මේ ආකාරයේම ඉදිකිරීමකට නිර්මාණය කරපු ඩීටේල් ඩ්‍රෝවින් එකක්. බලන්න ඒකේ යටින්ම තියෙනවා කළු ගල් අත්විවරම. ඊට පස්සේ කම්බි දෙකක් දාලා ටයි බීම් එකක් ඩිසයින් කරලා තියෙනවා. ඇත්තටම ලංකාවේ බහුතරයක් තියෙන්නේ ලූස් සොයිල් කන්ඩිෂන් එක තමයි. කලාතුරකින් තමයි තද කබොක අහුවෙන්නේ. ඒ නිසා සාමාන්‍ය නිවසකට මෙන්න මේ විදියට ඩීටේල් එක ෆලෝ කරන්න පුළුවන් නම් වඩාත්ම සාර්ථකයි. මේ විදියට යටින් කළු ගල් අත්විවරම දැම්මම ඔයාට තවත් වාසි කීපයක් ලැබෙනවා. එක වාසියක් තමයි අපි හිතමු ඔයාගේ ඉඩමේ ස්ලෝප් එකක් තියෙනවා. උංචි හැඩයක් තියෙනවා කියලා. ඔන්න ඔය හැඩේ තිබුණට ඔයාගේ නිර්මාණය සිද්ධ වෙන්නේ එක ලෙවල් එකට නම් ඔයාගේ එක්සිස්ටිං ෆ්ලෝ ලෙවල් එක ටිකක් උසින් තමයි පිහිටන්නේ. ඔන්න ඔය වගේ අවස්ථාවක ඔයාට පස් දාලා පුරව ගන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි. ටයි බීම් ලෙවල් එකත් එක් පැත්තක ටිකක් උසින් තමයි පිහිටන්නේ. මෙන්න මේ වගේ වෙලාවක ආධාරකයක් විදිහටත් කළු ගල් අත්විවරම ක්‍රියා කරනවා. අපි හිතමු ඔයාගේ නිවස දෙමහල් නිවසක් කියලා. එහෙමත් නැත්නම් තට්ටු තුනේ ගයක් කියලා හිතමුකෝ. මෙන්න මේ ඕනම අවස්ථාවක බිම් මහලේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ බිත්තිවල බර ටයි බීම් එකට තමයි කෙලින්ම එන්නේ. හැබැයි ඔය ටයි බීම් එකට එන බර සම්පූර්ණයෙන්ම කොලම් ෆූටින්ස් වලට ඩිස්ට්‍රිබියුට් කරන්න කලින් කළු ගල් අත්විවරම තියෙනකොට කෙලින්ම කළු ගල් අත්විවරමට ගිහිල්ලා තිය කෙලින්ම පල්ලෙහාට යම් බරක් බෙදා හැරීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ටයි බීම් එක විතරක් දාලා කරන නිර්මාණයකට වඩා කළු ගල් අත්විවරම උඩින් ටයි බීම් එකක් දාන ක්‍රමවේදයේදී බර දරා ගැනීමේ හැකියාව ටිකක් ඉහළ මට්ටමක පවතිනවා.
මේ විදිහට කළු ගල් අත්තිවාරමක් දැම්මම ඔයාට දෙන තවත් වාසියක් තමයි පොළව හාරන සත්තුන්ගෙන් නිවස තුලට තියෙන බලපෑම අඩු වෙන එක. ඒක වෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් කළු ගල් අත්තිවාරමක් ටිකක් යට ඉඳලා අඩි 2ක් 3ක් 4ක් වෙන්න පුළුවන්. පොළවේ යට මට්ටමේ ඉඳන් තමයි නිර්මාණය වෙන්නේ. දැන් ඒ විදිහට ගොඩක් යට ඉඳලා ගාඩ් වෝල් එකක් විදිහට බැඳගෙන ආවහම අර පොළව හාරන සත්තුන්ට හාරගෙන නිවස තුලට එන්න තියෙන සම්භාවිතාව ඉතාමත්ම අඩුයි. මේ ආකාරයේ කළු ගල් බැම්මක් ඔයාගේ සම්පූර්ණ නිවසටම ඔයා යෝජනා නොකලත් අඩුම තරමේ නිවස වටේ සීමාව, ඒ කියන්නේ නිවස වටේ යන බිත්තිවල අත්තිවාරම දිගේවත් මෙන්න මේ රබල් ෆවුන්ඩේෂන් එක නිර්මාණය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මේ ආකාරවලින් කුමන ආකාරයට ඔයාගේ නිවසේ අත්තිවාරම් සැලසුම් කරලා තිබුණත් ඒ කටයුතු ඉදිකිරීම කරගෙන යන අවස්ථාවේදී ඒ ගැන හොඳ පළපුරුද්දක් තියෙන දැනුමක් තියෙන අයවලුන් ලවා පරීක්ෂා කරවගන්න, එහෙමත් නැත්නම් උපදෙස් ගන්න අමතක කරන්න එපා. මේ වගේ පැහැදිලි කිරීම වලින් මම පෞද්ගලිකව බලාපොරොත්තු වෙන්නේ නිවසක් ඉදිකිරීමේ ක්‍රියාවලියේදී, එහෙමත් නැත්නම් නිවසක් ඉදිකිරීමේ කටයුත්තේදී ඔයාට මුණ ගැහෙන ඉංජිනේරු ශිල්පක්‍රම වෙන්න පුළුවන්, අමුද්‍රව්‍යයන් තෝරගන්න විදිය වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් තාක්ෂණික උපදේශයන් වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් ගැන ඔයාව දැනුවත් කිරීමක්. මේ වගේ දේවල් ගැන ඔයා දැනුවත් වෙලා හිටියම, එහෙමත් නැත්නම් නිවාස ඉදිකිරීම ගැන දල අවබෝධයක් ඔයා සතුව තියෙනවා නම් ඔයාගේ ඉදිකිරීමේ කටයුත්ත නිවසක් වෙන්න පුළුවන්, ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, මේ ඕනම ආකාරයක ඉදිකිරීමකදී ඔයාට ඒ කටයුතු සාර්ථකව නිසියාකාරව කරගෙන යන්න පුළුවන්. ගොඩක් වෙලාවට මම ඔයාට කියන දෙයක් තමයි මේ ඉදිකිරීම කියන ක්ෂේත්‍රය ඉතාමත් පුළුල් විෂයපතයක්. මේ ඉතාමත් පුළුල් වූ විෂයපතය ඇතුලේ මට දැනෙන හැඟීම තමයි මමත්තාම ලදරුවෙක් කියන කාරණාව. ඒ කියන්නේ ක්ෂේත්‍රයේ වසර ගණනාවක් රැඳිලා හිටියත් පළපුරුද්ද තිබුණත් මම නොදන්න දේවලුත් බොහෝ තියෙනවා තවත් ඉගෙන ගන්න. ඉදිකිරීම කියන පුළුල් වපසරිය තුළ, එහෙමත් නැත්නම් සීමාව තුළ ඉඳගෙන මේ විදිහට කතා කරන්න හේතුව තමයි ගොඩක් අය මට කමෙන්ට් කරලා තියෙනවා අලුත් අමුද්‍රව්‍යයන් ගැන, එහෙමත් නැත්නම් ඉංජිනේරු ශිල්පකම ගැන පැහැදිලි කරන්න කියලා. ඒ සමහර ප්‍රශ්නවලට උත්තර දෙන්න, එහෙමත් නැත්නම් රිප්ලයි කරන්න යම් කාලයක් ගත වෙනවා. ඒකට හේතුව තමයි ඒ සමහර කාරණා ගැන ඕගොල්ලෝ අහන අමුද්‍රව්‍යයන් වෙන්න පුළුවන්, ශිල්පකම වෙන්න පුළුවන්, අලුත් නිර්මාණයන් ගැන වෙන්න පුළුවන්, මගේ අත්දැකීම්වල හම්බ වෙච්ච නැති අලුත් දේවල් වෙන්න පුළුවන්. මේ දේවල් ගැන පුළුල් පර්යේෂණයක් කරලා, එහෙමත් නැත්නම් තොරතුරු හරියට හොයලා තමයි ඔයාට මම උත්තර ලබලා දෙන්න ඕනේ. මම ඉදිකිරීම ආයතන වලට සම්බන්ධ වෙලා කටයුතු කරන කාලෙදී ගත්ත අත්දැකීම් එක්ක ඔයාගේ සමහර ප්‍රශ්න වලට, සමහර කමෙන්ට් වලට ඉක්මනින් රිප්ලයි කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මගේ පෞද්ගලික ජීවිතයේදී ඒ දේවල් වල අත්දැකීම් මට තියෙන නිසා. හැබැයි ඔයා යොමු කරන සමහර ප්‍රශ්න වලට මට අත්දැකීමක් නැත්නම්, ඒ ගැන ලොකු දැනුමක් නැත්නම්, ඒ ගැන තොරතුරු හොයලා පර්යේෂණය කරලා තමයි ඒවට රිප්ලයි කරන්න ඕනේ. ඒ නිසා යම් කාලයක් දෙන්න මට ඔයාගේ ප්‍රශ්න වලට, කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න. ඔයාට මාව ෆලෝ කරන්න පුළුවන් ගනුජේ Facebook එකෙන්, Instagram එකෙන්, ඒ වගේම ගනුජේ page එකෙන්. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න, ඒ වගේම තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා රතුපාටෙන් තියෙන subscribe button එක ඔබලා subscribe කරන්න මතක කරන්න එපා. ඒක මෙහා පැත්තෙන් තියෙනවා bell icon එක. ඔන්න ඔය bell icon එක click කරලා තියාගත්තොත් ඔයාට මගේ වීඩියෝ එකක් දාපු සැනින්ම බලන්න පුළුවන් වෙනවා. එහෙමනම් අලුත් තොරතුරු ගොඩක් එක්ක ඊළඟ episode එකෙන් ආයෙත් අපි මුණ ගැහෙමු.